මෙරැංගක කටේ දිය වෙනවා. මෙතන යටම කේක් බේස් එක තියෙන. දැන් ඕකලන්ට ආසන මේ කේක් බේස් එක ටිකක් මහතර ගන්නත් පුළුවන්. අද මම අයිස්ක්‍රීම් වලින් තවත් විශේෂ කෑමක් තමයි ඕකලන්ට කියලා දෙන්නේ. බේක් ටැලස්කා. දැන් අපි ගොඩක් වෙලාවට ලොකු හෝටලයකට මගුල් ගෙදරකට වගේ ගියොත් අපි ඩෙසර්ට් කෝන් එකේ මේක තියෙනවාමයි ඕකලන් දැකලා ඇති. ඉතින් අපිටත් මේක ගෙදර හදන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේකට අයිස්ක්‍රීම් ಜಾති දෙකක් ඕනේ. මම ඒක එලියට ගත්තේ නැහැ. දිය වෙන හින්දා මේ වගේ බෝල් එකක් ඕනේ. මේ බෝල් එකට මම ක්ලින්ග් රැප් එක බෝල් එකේ ෂේප් එකටම දාගෙන තියෙන්නේ. මෙහෙම හොදවට මෙහෙම අත තියලා මෙහෙම අර බබල්ස් හිටින් නැති වෙන්න බෝල් එකේ ෂේප් එකට මේ කොලේ මම දාගෙන තියෙන්නේ. මේ බෝල් එකේ ෂේප් එකටම අපිට කේක් ක්‍රවුමක් ඕන තුනියට හදාගත්ත. ඉතින් මෙන්න මේ වගේ pan එකක මම මේකේ measurements දෙන්නම්. බිත්තර දෙකකින් හදාගත්ත butter cake එකකින් තමයි මම මේ රවුම කපාගත්තේ. මේ වගේ මේ බේස් එකට කේක් රවුමක් ඕනේ. ඊට අමතර මම කජු ටිකක් දානවා. ඔකලන් කැමති flavors දෙකක් අයිස්ක්‍රීම් ඕනේ. මීට අමතරව අපිට බිත්තර සුදු මද දෙකක් ඕනේ මෙරෙන් එකක් හදාගන්න. නමුත් මම මේ බිත්තර සුදු මද වෙන් කරගෙන නැහැ. අද අපි කරන්නේ මේ බෝල් එකට අයිස්ක්‍රීම් ಜಾති දෙක දාගෙන කොහොමද මේක ෆ්‍රීස් කරගන්නේ කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඊළඟ දවසේ තමයි අපි මේක හොඳට ෆ්‍රීස් වුණාට පස්සේ තමයි මෙරෙන් එක හදලා අවන් එකට දාන්නේ. ඒක නිසා මම බිත්තර දෙක ගත්තේ නැහැ. අයිස්ක්‍රීම් වුණත් ඔකලන් කැමති අයිස්ක්‍රීම් මම අද පාවිච්චි කරන්නේ වැනිලා අයිස්ක්‍රීම් සහ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ඔකලන්ට ඕන නම් වැනිලා and චොක්ලට් තමන් කැමති අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම අයිස්ක්‍රීම් එක ටිකක් එලියට අරගෙන තියාගන්න. මොකද සොෆ්ට් වෙන්න ඕනේ අයිස්ක්‍රීම් එක. මේ බෝල් එකේ ෂේප් එකට අපි ඉස්සෙල්ලා අයිස්ක්‍රීම් එක දාගන්න ඕනේ නිසා. මේකට ඉස්සෙල්ලා දාගන්න ටික අයිස්ක්‍රීම් එක ටිකක් කලින් අරන් තියාගන්න. නැත්නම් අපිට හෑන්ඩල් කරන්න අමාරුයි. ඊට පස්සේ මම මේකට කජු ටිකකුත් තියාගන්නවා. ඔකලන්ට ආසනම් චොක්ලට් චිප්ස් දාගන්නත් පුළුවන්. අපි මේ අයිස්ක්‍රීම් ටික මේ බෝල් එකට දාලා බෝල් එකේ ෂේප් එකට අපි ගන්න ඕනේ. මැදට ටිකක් වැඩිපුර දාලා මේ වගේ ටික ටික දාලා මේක මෙහෙම දැන් මේක මැදට තමයි අපි ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් පුරවගන්නේ. මේක දැන් අපි දානවා ෆ්‍රීස් එකට ආපහු හොඳට ගල් වෙන්න. මේ වටේට හිස් දැන් තියනවා නම් ඒ ඔක්කොම අයිස්ක්‍රීම් වලින් පුරවගමු. කජුත් තියාගන්න පුළුවන්. තව යටට තා ටිකක් දැම්මොත් හොඳයි කියලා හිතෙනවා. මෙන්න මේ විදියට අපි දැන් මේක හදාගත්තා. ඊට පස්සේ හොඳට ප්‍රෙස් කරන්න ඕනේ මේක. අපි මේ බෝල් එකේ ෂේප් එකම ගන්න ඕනේ මේ අයිස්ක්‍රීම් එකෙන්. ඒක නිසා දැන් හරි ඉක්මනට අපි දැන් දිය වේගන එනවා ලයිට්ස් වලටත් එක්ක. ඉක්මනට මේක දාමු ෆ්‍රිජ් එකට. ෆ්‍රීස් එකට දාලා මේක ෆ්‍රීස් එකට දාලා හොඳට ඝන වුණාට පස්සේ තමයි ආයි ඊළඟ ලේයර් එක අපි දාන්නේ. හරි. මේක දාගමු ෆ්‍රීස් එකට. දැන් පැය 3කට පස්සේ මම මේ අයිස්ක්‍රීම් එක එලියට ගෙනාවේ. දැන් අපි මේක මැද්දට පුරව ගන්නවා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. මේ වගේ අයිස්ක්‍රීම් දාලා හොඳට තද කරගන්න ඕනේ. මේ ෂේප් එක ගන්න ඕන හොඳට. එහෙම ප්‍රෙස් කරන්න ඕනේ යටට. එතකොට තමයි කැපුවම ලස්සරට එන්නේ පාට දෙකෙන්. එක දවසක් විතර තිබුණාට පස්සේ මම ඕකලන්ට හෙට විතර පෙන්වන්න කොහොමද මෙරෙන් එක දාලා අපි මේක බේක් කරගන්නේ කියලා. දාලා හොඳට ප්‍රෙස් කරගන්න මෙහෙම. මේ වගේ උඩටම දැම්මා. දැන් අපි මේකෙන් මෙහෙම පොඩ්ඩක් වහලා
අපි ෆ්‍රීස් එකට දාලා මේක සෙට් වෙන්න තියමු. අපි ඊළඟ දවසේ මම පෙන්වන්නම් කොහොමද මේකට මෙරැන් එක හදන්නේ කියලා. මේ තියෙන්නේ. මං අද මෙරැන් එක හදන්න තමයි යන්නේ. අපි වැනිලා අයිස්ක්‍රීම්, ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් දාලා ඔක්ලන් දැක්කන්නේ අපි සෙට් කළ දේ ෆ්‍රීස් එකේ ඒක තියෙනවා. ඊට පස්සේ අද මෙරැන් එක හදලා දාන හැටි පෙන්වන්න තමයි යන්නේ. මේ මෙරැන් එකට අපිට ඕන වෙනවා බිත්තර සුදු මද දෙකක්. බිත්තර සුදු මද දෙකක්, වැනිලා ටිකක්, සීනි ග්‍රෑම් 100ක්. ඊට පස්සේ දෙහි බින්දු දෙකක් විතර. දෙහි බින්දු දෙකක් විතර. හරි. ලුණු පිංචකකුත් දානවා. දැන් ඔයගලන්ට පේනවනේ මෙන්න මේ වගේ සොෆ්ට් පීක්ස් ආවට පස්සේ අපි දැන් හිමින් සැරේ ඔක්කොම එක සැරේට දාන්නේ නැහැ සීනි. මම සීනි හැන්දක් දැම්ම. සීනි ටික දිය වෙනකන් තප්පර 20ක් විතර මේක බීට් කරන්න ඕනේ. දැන් මම කලින් සීනි හැන්දක් එකතු කරා තප්පර 30ක් විතර බීට් කරා. මෙහෙම සීනි ටික දිය වෙනකන් වගේ බීට් කරගන්න ඕනේ. දැන් කැට ලොකු එක ගන්න එපා. එතකොට අමාරුයි. බීට් කරාම අර දිය වෙන්නේ නැහැ. හීනි සීනියක් ගත්තොත් තප්පර 30ක් විතර ඇතුළත ඒක බීට් වෙනවා. දැන් මම නැවත ඔයගලන්ට ඇහෙන්නේ නැති නිසා මම දැන් ආපහු සැරයක් මේ වගේ හැන්දක් දාලා තප්පර 30ක් විතර බීට් කරනවා. එන්න එන්න මේක ඝන වෙනවා. ඔයගලන්ට පේනවද? සීනි දාන්න දාන්න තික් වෙනවා මේක. දැන් මේ වගේ බීට් වෙලා තියෙන වෙලාවට අපි පොඩ්ඩක් වැනිලා ටිකක් දාලා ආය බීට් කරගමු. මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. එතකොට තමයි මේවා බේක් වෙනකොට ලස්සට තියෙන්නේ. පේනව නේද මේ පීක්ස් හැදිලා තියෙනවා මේ? මෙන්න මේ ગાණ දැන් හරි. මේ බීට එකේ තියෙන්නේ මේ ඒ විදිහටම ෂේප් එක තියෙනවා. ෆ්‍රීස් එකෙන් අයිස්ක්‍රීම් එක ගෙනාවා. දැන් ටිකක් වෙලා ඉන්න ඕනේ මේක ගලව ගන්න. තව චුට්ටකින් ගලවමු. මේ වගේ මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙහෙම අල්ලන්ගෙන ඉන්නකොට අතේ රස්නෙට පුරුල් වෙලයි. මිනිත්තු 5ක් විතර ගියා මේක මෙල්ට් වෙන්න. දැන් මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. අපි මේක ඊට පස්සේ අපි මේ භාජනේ තියලා අපි මේක අනිත් පැත්ත ගහගමු. මේ කේක් එක වැඩි හරිය කපලා දාමු. දැන් ඊට පස්සේ ඉක්මන් කරලා අපි මේක ගා ගන්න ඕනේ. වටේට මේ විදිහට අපි වටේටම මෙරැන් එක ගා ගන්න ඕන. මේ අයිස්ක්‍රීම් එක සම්පූර්ණයෙන් අපි කවර් කර ගන්නවා. මේ වගේ උඩට වැඩිපුර දා ගන්නවා. ඊට පස්සේ අපි හැන්දකින් මෙන්න මෙහෙම මේ පීක්ස් එන විදිහට හදන්න ඕනේ. මේ ඉක්මනට ඊට පස්සේ අපි මේක ෆ්‍රීස් එකට දාන්න ඕනේ. දැන් මේ විදිහට හදාගත්තොත් ඔයගලන්ට දවස් 3-4ක් වුණත් මෙහෙම ෆ්‍රීස් එකේ තියන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට අරන් බේක් කරගන්න පුළුවන්. මම මේක ෆ්‍රීස් එකෙන් දාලා එන්න. මේ විදිහට මෙරැන් එක හදලා ගෑවට පස්සේ මේක ෆ්‍රීස් එකට දාන්න ඕන. ෆ්‍රීස් එකට දාලා දවසක් විතර තියාගන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද අයිස්ක්‍රීම් එකත් එක්කම මේ මෙරැන් එක හොඳට සීතල වෙන්න ඕන. හොඳට ඒක ගල් වෙන්නේ නැහැ. මේ අර අයිස්ක්‍රීම් එක වගේ ගල් වෙන්නේ නැහැ මෙරැන් එක. නමුත් ටිකක් ෆර්ම් වෙනවා. දවසක් විතර ෆ්‍රීස් එකේ තිබුණාට පස්සේ තමයි අපි අවන් එකේ දාලා මේක බේක් කරන්නේ.
දැන් අපි මෙරෑන් එක හදලා මේක ෆ්‍රීසර් එකට දාලා දවසකට පස්සේ තමයි මම මේක අවන් එකට දාන්න යන්නේ. මම අවන් එක රත් කරගන්නකොට සෙල්සියස් අංශක 200ට අවන් එක රත් කරගන්න අවන් එකේ රැක්ස් ටික පල්ලෙහාටම දාන්න ඕනේ. නැත්තම් උඩට දැම්මොත් ඒක උඩ ඉක්මනට පිච්චෙන්න පුළුවන් අර පීක්ස් එහෙම. ඒක නිසා අවන් එකේ රැක් එක යටටම දාලා යටම තට්ටුවට තමයි අපි මෙරෙන් එක දාලා මේක බේක් කරගන්න ඕනේ. බේක් කරගන්නත් ඕනේ මිනිත්තු 3ත් 5ත් අතර තමයි. ඒක දාලා කොහෙවත් යන්න එපා. හරියටම වෙලාවක් කියන්න බෑ. අවන් එකේ රස්නෙට ඒක වෙනස් වෙන්න පුළුවන්. ළඟ ඉඳලා අර පීක්ස් බ්‍රවුන් පාට වේගන එනකොටම ඉක්මනට අවන් එකෙන් ගන්න ඕනේ. මේක අපි ෆ්‍රීසර් එකේ තිබිලා ගත්තා. තියෙන්නේ මගේ අවන් එක ප්‍රී හීට් වෙලා. මම දැන් ඕගලන්ට පෙන්නන්න සාමාන්‍යයෙන් රෙස්ටොරන්ට්ස් වල මේ වගේ බ්ලෝ ටෝච් එකෙන් තමයි මෙන්න මේ වගේ මේ පේනවනේ පිච්චෙනවා. මෙන්න මෙහෙම තමයි කරන්නේ. ඉතින් අපි ඒක මේකම අපි අවන් එකට දාලා තමයි දැන් කරන්න යන්නේ. මේ කාගෙත් ගෙවල් වල මේක නැති නිසා මෙන්න මේ විදියට එනකන් අවන් එකේ පිච්චෙනකන් අපි දාන්න ඕනේ. බලන්නකෝ දැන් මිනිත්තු 3ක් විතර ගියේ. දැන් බ්‍රවුන් පාට වේගන එනවා පේනවද ඔයගලන්ට? අපි මේක අවන් එකෙන් ගත්ත ගමන් ට්‍රේකින් මම මේ භාජනයට දැම්මා. ලොකු ට්‍රේක ෆ්‍රීස් එකට දාන්න බැරි නිසා දැන් මේක දවසක් විතර අපි ෆ්‍රීස් කරලා තමයි කපන්නේ. ඒක නිසා මම මේක ෆ්‍රීස් එකට දාලා ඉන්නම්. අවන් එකෙන් එලියට ගත්තට පස්සේ දවසක් ෆ්‍රීසර් එකේ තියලා තමයි මම මේ කපන්න යන්නේ. මේ පේනවනේ කජු, අපි දාපු කජු. මේ මෙහෙම තමයි එන්නේ. ඔකලන්ට පේනවනේ මෙතන තියෙන කේක් ලේයර් එක, මේ ස්ට්‍රෝබෙරි. අවන් එකෙන් මේක ගත්තට පස්සේ අයිස්ක්‍රීම් දියවෙන නිසා මම කිව්වනේ ෆ්‍රීස් එකට දාන්න කියලා. දැන් දවසක් විතර ෆ්‍රීස් එකේ තිබිලා අපි එළියට ගන්නේ දැන් විසිටර්ස්ලා හරි ගෙදර අය හරි කන වේලාවටම තමයි. හැබැයි කන වේලාවට එළියට ගත්තම එළියට ගත්ත ගමම මේක කපන්න බෑ. හොඳටම හයියයි. ඉතින් ඒක නිසා මිනිත්තු 5ක් විතර ඔක්කොම ලෑස්ති කරගන්න. බෙදනේවා, කප්ස්, හැඳි ඔක්කොම ලෑස්ති කරලා ඊට පස්සේ හිමින් සැරේ මේක කපන්න පුළුවන් වෙනවා. මොකද ඒත් හරී හයියයි. ගොඩාක් ඉක්මනට දිය වෙන්නේ නැහැ. ගොඩාක් කලින් එළියට තියන්න එපා. අපි අර කෑම වේසි ලෑස්ති කරනකොටම කුඩින් එළියට තියෙන වගේ මේක තියන්න එපා. කන වේලාවටම තමයි එළියට ගන්න ඕනේ. මං කලින් පෙන්නුවා ඕගලන්ට කොහොමද අවන් එකට දාලා මේක බේක් කරගන්නේ කියලා. නමුත් මේ වගේ ටෝච් එකක් තියෙනවා නම් කොහොමද මේකෙන් කරගන්නේ කියලාත් මම කියන්නම්. මේව එච්චර ගණන්වත් නෑ. ලංකාවෙත් තියෙනවා තැන්වල ගන්න. ඉතින් මේකක් පාවිච්චි කරලා කොහොමද අපි මේක බ්‍රවුන් කරගන්නේ කියලා කියනනම් ගොඩාක් හෝටල්ස් වල එහෙම තමයි කරන්නේ. මොකද නැත්තම් අපි කරන විදිහට ගොඩාක් වෙලාව යනවා. මොකද අයිස්ක්‍රීම් නිසා ෆ්‍රීස් එකට දාන්න ඕන, ගන්න වෙනකන් තියෙන්න ඕන, ආයෙ එළියට ගන්න ඕන, ආයෙ දාන්න ඕන. එහෙම නෑ. මේ වගේ එකක් තියෙනවා නම් අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් දෙක දැම්මා ෆ්‍රීස් එකේ තිබ්බා. ඊට පස්සේ මෙරෑන් එක හදලා ගාලා ඒ වෙලාවෙම බ්ලෝ මේ ටෝච් එකෙන් පුච්චලා එහෙමම කපලා සර්ව් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ලේසිම විදිය. ඉතින් අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් වැඩිය හදන්න නැත්නම් මේ වගේ එකක් ගන්න එක ඇත්තටම තේරුමක් නැහැ. ගොඩක් ඩෙසර්ට් හදනවා නම්, එහෙම නැත්නම් ඕගලන්ගේ රෙස්ටොරන්ට් එකක් මොනවා හරි තියෙනවා නම් සර්ව් කරන්න, ඒ වගේ වැදගත්කමක් තියෙනවා නම් විතරයි මේ වගේ එකක් අරගන්න ඕනේ. නැත්තම් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙලාවක මම ඔයගලන්ට කියලා දුන්න කොහොමද අවන් එකේ දාලත් මේක කරගන්නේ කියලා. මම දැන් එකක් හදලා තියෙනවා. මම ඒක අරගෙන එන්නම් ෆ්‍රීසර් එකකින්. කොහොමද මේක කරන්නේ කියලා මම පෙන්නන්නම්. මම පුංචි එකක් හදුවා අර විදියට. අපි මේ වගේ අයිස්ක්‍රීම් එක උඩට මෙරෑන් එක ගෑවට පස්සේ පැයක් විතර ෆ්‍රීසර් එකේ තියලා තමයි මම එළියට ගත්තේ. දැන් මේ වගේ එකක් තියෙනවා නම් අපිට මේ මෙරෑන් එකට වගේම ක්‍රෙම්බුලේ වගේ හදන්න පුළුවන්. මෙහෙම ටෝච් එකක් තියෙනවා නම් මේ විදිහට
මේ වගේ පොඩි එකක් හැදුවොත් අපිට ලේසි හැන්ඩල් කරන්න. හරි හයිය. අයිස්ක්‍රීම් එක හොඳට හයියට තියෙනවා. දැන් මේක මේ විදියට ටෝච් එකෙන් පුච්ච ගන්නවා නම් ඊට පස්සේ ෆ්‍රීසර් එකට දාන්න ඕනේ. ඒ වෙලෙම අපිට සර්ව් කරගන්න පුළුවන්. ඕගලන් දැක්කනේ මම කොච්චර අමාරුවෙන්ද මේක කැපුවේ කියලා. එනම් බොහොම ස්තුතියි. අපේ ඇනිවර්සරි වීක් එකත් මේ වීඩියෝ එකෙන් ඉවර වෙනවා. බොහොම ස්තුතියි අවුරුදු 4ක් පුරාවටම මාත් එක්ක රැඳිලා හිටියාට, මාව සබ්ස්ක්‍රයිබ් කරාට, ආදරෙන් මට කමෙන්ට් කරාට, මගේ වීඩියෝ එකක් දානකම් බලන් හිටියාට ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේකේ මෙරැන් එකත් එක්ක හරි රසයි. මම හිතන්නේ ඕගොල්ලන් කවුරුත් හදලා බලන්න ඕනේ කියලා. එනං මේ වගේ විශේෂ දෙයක් අරන් මං ආයෙත් එන්නම්. මං අනෝමා.